මිනිසා විසින් දියුණු කරන ලද විද්‍යාවක් තියෙනවනම් මේ විශ්වයේ සභාවය. අති සංකීර්ණ වෙච්ච විශ්වයේ සභාවේ පිඩකට අරගෙන විස්තර කරන්න පුළුවන්. ඒ විද්‍යාවට අප කියනවා තර්ම ඩායනමික්ේම නැත්තන් තාප ගතික විද්‍යාව කියන. මෙ තාප ගතික විද්‍යාව කොච්චර ප්‍රබලග කියනවා නම් විශ්වේ තියන අති සූක්ෂම හැසිලවීම කියන්නේ. අරමානුක පද්ධතියක උපපරමාණක අංශු හැසිරෙන තැන ඉදලා. මේ අභ්‍යවකාශ වස්සූන්ගේ මන්දාගෙන හැසිරීම දක්වා මෙ තර්ම ඩානමික්ස් වල විස්තර ගන්න පුළුවන්. ඉතින් කෙනෙ හිතන වනම් විශ්වය ගැන තවටිකත් හරිරි පුළුන් විද දකකිින් දෝන කියලා ෙර්ම ඩානමික්ස් ගැන ඉගන ග්ඩ මෝනේ ප තික ගැන ඉගෙන ගණ්ඩ මෝනේ ඉ ඒක ඉග ගන්න බැහැ. මෙ තර්ම ඩානොක් වල තිනෙන මූලිකම සංකල්පය එන්ටත්‍රොපී කියන සංකල්පය ගැන අපි ඉගෙන ගත්ත නැත්තා මේ විඩියෝ එක එන්ට්‍රොපි සඳහමම ඩිඩලිකේට් කනවා අවශනාට මේ එන්ට්‍රපි කියන එක මං හිතන විදිට අන්නවශ්‍ය විදියට මේ කම්පලිකේට් කරගෙන තිම තාම සරල සංකල්පය ඉතාම ලේසි තීරුම් ගන්ඩ ම මේක බොහම සරල විදිට අගෝගොලන්ට කියල දෙන්නම් මොකද ඒක එච්චර රසවත්තිීසා. මගනම රචර ශනම ෘරතිීන් ද්‍යාඥවයක් න්ත්‍රෝපියක්ක් තමයි ගඩක්ලාඩ පිට හැ් ි විශෂම විද්‍යාත්ම කටයුතු කරනකොට එති ඒක නිසාමට තනව ගැන හොඳ විස්තරැක්කුගලන කරන්න පුලන් වෙේ කියලා. ඇයි මම්ක කරන්නන්නේ ඒකට හේතුව තමයි මම හිතනම විද්‍යාත්මක චින්තනය අපට රටක් විදිට අතිශය වැදගල්. මේ හිතන විද්‍යාව භාවිතා කරල ගනිතයේ භාවිතා කරල දර්ශනවේදයේ භාවි කල හිතන්න. කඩාම ඇති කරන්න ඒක මගේ සිහි නෑ ති ඒ සඳහතමයි මේ පුංචි දව්දන්නෙම හිතන ටක් විද ස්රාටයන් අතිශය වැදගත්වේවි කියලා. ඉතින් ඒයේ පුංචි වෙනසකටත් එක්ක මගේ මේ මනසේ තිබුණ මේ අදහ සතරකින් මගේ සෞෘදධයන්ගින් ම ඇහුවා මොකක්ද මුලින්ම දැනගන්න කැම්මදී ටොපික් එක කියල තින් ගොඩාකායි තවෝරපු විශේතමයි මේ එන්ත්‍රපි කියන සංකල්පය ගැන දැනගන්න කැමති කියලා ඉත්සේසින් ඒ වගේ මම දැනගත මේ ඒලෙවල් විශේමාලාවෙත් විශේෂයම කමශ්‍රී යටද මේ තියෙනවා කියලා ඉතින් වඩා තේත්තකොට එම ගොඩක් සතුරුුණා මේ අද හගලන්ට අරගෙන එන්ඩ මේන්ට්‍රපි ගෙන සංකල්පය හරීම සරල සංකල්පය මේ පොඩ්ඩක්ව තම අත්මාරු නෑ සංකීරණ නෑ ඉතාම සරලයි තීරුම් ගඩ මේ එන්ත්‍රපි කියලා කියන්නේ පුංචි දෙයක් එන්ට්‍රපිය කියලා කියන්නේ යමු කෙසි පද්ධතියක අල් කිය අංශූන්ට ඒ පද්ධතිය ඇතුලේ ඉන්න පුළුව පිහිටන්ඩ පුළුවන් ආකාර පිල්ලි බන්ද මිනිවා වෙච්චර ද මෙම ගන්නක ඔන්න පුංචි රාමුවක් කඳදිනු එකතම අපේ පද්ධති මේ රාමුව ඇතුළට මම දානව අංශූන් පහ ොන්න එකතම ේ පද්ධති ඇතු දි අංශ ම මේ අංෂූ බලන්න මේ පද්ධති ඇතුළේ ඔබ මොල්පු ගමන් කරන්න පුලුවොන් විධස්ථානවටඉන්න ම පද්ධී ඇතුළේ ඕන දෙයක් කරන්න පුළුව මේ පද්ධතිය ඇතුළ මේ අංශූන්ට පිහිටන්න පුළුවන් යංකිසි ආකාරයකට අපි කියනෝ මයිකෝස්ටේට් එකක් කියලා. යංකිසි අවස්ථාව. උගලට පේනවා පොඩ්ඩක් මේ පද්ධතියෙන් අංශූන එහමේ උුණු මන් තවත් මයිකරෝස්ටේට් එකක් හැදෙනු. තව පොඩ්ඩක්හේ මේ උුණු ගම තව මයිකෝස්ටේට්ක් හැදරද මේ වගේ මයික්‍රස්ටේට් අප ප්‍රමාණ ගරනාව, පි මේ පද්ධතිය සඳා මේ අංශු පහේ පදධතිය සඳහා පිට අර්ධ දක්වන්න පුළුවන්. දැන් මේ එන්ට්‍රපී ගැන කතා කරන්නේ යන්නේ. ැ මේ බලන්න ම මේ පද්ධතියට මම අරගෙන වෙන යංකිසි ඕඩර් එක. එකගැන යුකිසි රටාවක් කරන්න ගෙනවා. ම මේ රටා වර්ගෙනඉන්න කොහොමද නීති තුනක් දාල. පළවැනි නීතිය දමයි මම කියන මේ අංශු න්ටම හැමතනව යන්න දෙන්නෑක් ශුන්ට මම කියනව සෑම විටම මේ රාමුව ඇතුළේ පල්ලෙ හා භාගයක් විතරක් ගමන් කර ඔන්න පලවෙනි නීතිය දෙවනි නීතිය තමයි මං කියන ඕගොලන්ට ඒම විතරක්න මේ තවදුරට මේ අංශූ අතර මෙ තියෙන්න පුළුවන් දුර ප්‍රමාණය නේතෝතියාග දෙවන නීති මේ ඕඩර්ර එකක් මංගේනයා ඕෝඩර එක මේ අපිකන් ලෝවන්න ඕෝඩ කියල වගේ මේ පද්ධති ඇතුළු යකිසි නීති මාලාවක් මං අරගෙන ඊළඟෙන මොකොද කරන්නේ අපි ගේනවා තවත් නීතියක් ඒක තමයි මේ පද්ධති ඇතුළ තියනෙනට පොඩ්ඩක්වා හෙළවෙඩ බෑ ගල් වෙලා යින්න්නුවන් මේ ඔබ මොබ න්ඩ බැමේ එකම දැන හෙළවෙඩ බෑ කිය කියලා මම නිසින් තරනනය. ඔන්න ඔේ නීති තුන මන්දානවා කියලා හිතන්නු. ඔොදැම පද්ධතිට ඕඩර එකක් කරඟාව. හිතඩ මේ ීී තුන්නම යටදේ පවතින්න පුළුවන්. පද්ධතියක් තියෙනවාවන ඒත් පද්ධ තියතම මේ ඒක යන මේ අංශු පහ එකන එකට සමාන දුරක් සහිතව මේ ප්‍රාමුවෙන් භාගයක් අඩක් විතරක් බොලි එක අරගෙන ගල් ගල් වෙලා වගේ ඉන්න අවස්ථාව මේකදම මේ ඕඩර්රකේ උප රිම අවස්ථාව කියැන්න මේ අන්ජුනට කොෙවත් යන්න රි ලොක්් ඩවන් කල්ලා වගේ හරරි පුඩ්ඩක්වත් යන්න බෑ මේක ඕෝඩරකේ උපරිම අවස්ථා පොගලන්ට පේෙනවා මේ වගේ අවස්ථාවක් අපිට තව ඩිෆයින් කරන්න ්‍යාර්ථතක් වන්න බැ එක මේක අවස්ථාවයි මේ ෝගෙතිී හරි තැම පලවෙනි නීති අයින් කරන මේ මේ ඕෝඩ පද්දටයට පුංචි ඩිස්සෝඩරගත් දෙෙන නීතිය කයින් කරන මනිසුන් නීතියක් අප මිනිසුන් අයින් කරාමකත මිනිස්ස භාගාතය අඩ කරනයගේ පොඩ්ඩක් මේ අයින් කරන පලවෙනි නීති අයින් කර අප ගනවා එනම් ඔවාට ඔගුලන්ට අංශු පාට අපි කියෙන ඔගොල්ලන් හරි මේ පලවෙනි නීති එගන මේ හෙළවෙන්න බැරරිර ගල්ග හහිලාවගේ න්න න ගෙන නීති අයින් කරන දැම්බලන් පේ දැම් මොකද වෙන්න අයි පරිමාවෙන් අඩක් ගන්නවා ඒ වගේ මංශූ අතර දුර්පමාණය හසමානයි දැම් පොඩ් ඩැම් මොද වෙන්නේ ඔබ මොබ පොඩ්ඩ හෙළවෙඩ පුලො චර පැදින දැම්මොකද කිය කලින් ස්ටේට් එකයි මේ ස්ටේට් එකට වද මේ ස්ටේට් එක කලින් ස්ටේට් එකට වඩා පොඩ්ඩක් ඩිස්ෝඩන මේ වගේ අවස්ථා හැබැයි ඔගලන්ට පේ නව අතිශය ගාන කුකලන්ට අර්ථදක්වන්නඩ පුළුව ගඩක් යන මේ වගේ ස්ටේට් මේවා එකින එක අතර චලනය වෙනස්කම් මේ අංශු පහ අර්ථදක් වල අපි විධ මයිකෝ ටේට් රනාවක්ක අපිට අර්දක් වන්න පුළලු දැන් අපි දෙවනි නීතිඇත්ත ඉංගරම. ඒකතමයි අංශුන් අතර එකහ සමමාන දුරක්තියෙන් ඕනනිකෙෙන නීතිය අයිංකරා කල තන්නු. දැම්මකදවෙන්න. දැම් අංශුවන්ට ඔබ මබ ගමන් කරන්නත් පුළුව. දැම් මයිකෝස්ටේට් අප්‍රමාණගානක් අර්දක්වන්න පුළුවන්නේ. අපි තුල නීති ඇත් යිංගරල බල ඒ පරිමාවෙන් අඩක් ගන්න පුලුවන් කියන්නේ දැන්ක් මේ පරිමාව වටේම මේ ආංශුවන්ට ගමන් කරන්න පුළන් මයිකෝස්ටේට් අත්ති මහාත් බෞතරයක් ගන්න පුළන් පැදිලි නේද. දැම්මක දවනේ පද්ධතිය තුළ අපි ඕඩර එක අඩුරගෙන අඩුකරගෙන යනකොට ඒ ැ ඩිස්ෝඩර එක වැඩි කරගෙන වැඩිරගෙන වැඩිකරගෙන යනකොට පද්ධතියක යම්කි අංශූන් ප්‍රමාණයකට ලබාගන්න පුළන් මයිකෝ ස්ටේට් ගාන ඉ වැඩිුව. ච්චර ලඩිද කියරවනගර අවසාන අවස්ථාවේ ඒ අව බිලියන බිලියන ගාන මයිකෝස්ටේට්ම අංශු පහකට බිතරක්තිෙනේේද. ඔන්න ඒ මෙන්න මේක තමයි එන්ට්‍රපී කියල කිය හරී සරලයි. යම්කිසි පද්ධතියක් පේනවානේද. යම්කිසි පද්ධතියක් ර මුලිින්ම ගත්තු පද්ධති එන්ත්‍රපයක හර අඩුයි. එක විදිහ ඉන්න පුළුව. නමුත් අවසානර නීති තුන මයින් කරපු අවස්ථාවෙක. ඩිස්සෝඩ දවස්ථාාවයමකද වෙන්නේ. පද්ධති එන්ටත්‍රපියක අතිෂ අතිශය විශාලය. තමේ පුංච උදාාර තුනක් ගත නීති තුනක් ඒ ඇත්තරේ නීතිදන මනව දන්නවාද.ර පදාල්තෙල් එහෙටමට ගම කරන්න බැරි එකම දුරකින් තියාගෙන ඉන්නේ අවස්ථාව වනේද. ඒතමයි ගන ද්‍රව්්‍ය. ගනද්‍රවවිවලට අංශුවට හටමට යන්බ. ර ඒටවාස එකම පරිමාව අඩක් පරිමාවක් විතර ගන්න අවස්ථාව කිවනේ ඒතමයි ද්‍රවස්ථ පදාාර්ථයේ පදාර්තයේ එතකොට ද්‍රවලට ද ජලානුගත්තාම ද්‍රෝවාශයනන් තිය හෙටමටන මේට ගමන් කරන්න පුළුව හැබ රිමාවවික්මයන්ට වැද්‍රවණ හරි දැන් නමුත් ඒ වගේම ජලයේ වාශ් පවස්ථාව අ තුන්වෙෙන අවස්ථාවතමයි ඒන වායවස්ථාව වායවස්ථායකට දන්න දෙන්න පරිමාවක් වායෝකට ගන්න පුළුවන්. තෙරනනේද ඒ. ද සරලාම මේ තේරම් ගත්ත තුකලට පේනවා අයිස්සොලට වඩා එන්ත්‍රපියක වැඩි ජලයේ ජලට වඩ එන්ත්‍රපීක වැඩි ජලවාස් පොල. එකන ගණයකට වා සෑමිටම ද්‍රවේක එන්ත්‍රොපීක වැඩියෙන් ද්‍රවේට වඩා වාල්ම වාවේ එන්ත්‍රපීකක් වැඩි. හ ඔබ ඔඹ හෙළවෙඩ පුලුවන්ගෙන කතාව කිවනේ. ඒ තමයි විෂ්ණත්වේ. පද්ධතික රෘෂ්ණත්වේ වැඩිවෙන්ඩ වැඩිවෙන්ඩ වැඩිවෙන්නඩ අංශෂූන් කම්පනේ ඒ සේල්ෂීය සංසක විස්ස තියන ජලයට වඩා එන්ත්‍රොපීක සෑහන්න වැඩී සේෂය සංසක අසූවි තියන ජලය පැහැදිලනේද ඉතින් ඔන්න ඕක තමයි න්ත්‍රපී කියල ගන තාම සරල සංකල්පයක් දැන් මේක තමයි මූලික වශයෙන් එන්ත්‍රපී ගැන කියන එක අපි තේරුම් ග්ඩ ඕන තාම සරලයි. එන්ට්‍රපී කියෙක දැන්ි තේරුම් ගත දැන් අපි උත්සා කරම විශ්ව යමමුකිසිේ සංසිදධයක් මේක භාවිතා කරලා විස්තර කරන්නඩ දැන් බලන්න අ අර අපේ අංශුන් පහේ පද්ධතියගම නැං ගලට පේන දෙයක් තමයි මෙහි එන්ට්‍රපයේ එක වැඩි අවස්ථාව. ඒ ඇ මේ ඩිස්සෝඩ අවස්ථාවේ තමයි ඒ පද්ධතියේ මයිකෝස්ටේට් අතිශයේ බහතරගානක් තියෙන්නේ. ඊට සාපේක්ෂව මේ ඕඩඩන් ඩිස්සෝඩෙ එක අඩුව ගැ බෝම ෝඩ ශක්ෂවල ඉතාම කුඩා අවස්ථාවක් නොවයි මයි යිකෝස්ටේට අි ඩිෆයින් කරන්න පුළුව එතකොට දෙන ලද අවස්ථාවක මේ පද්ධතිය ගන්නවානං ගන්නේ ගැනීමේ සම්භාවිතාවේ වැඩිමමොෙන්න්නේෙමකක්ද අර ඩිස්ෝඩ අවස්ථා ති නේද. එතකොට හිතන්න මේ පද්ධතිය මම අරගනය විලා විශ්වය කො හරි තැනක නවත්තලලා රාමුව බිඳදාගෙන තනම්. එ බිඳපු ගමන් යම්කිසි ඕඩර එකක් තියෙනවානං ඒ පද්ධතිය සෑම විටම උත්සා කරන්නේ අ ඕඩරක තියන පැත්තිෙන් ඩිස්ෝඩට් පැත්තරයන්. ොකදඒ ඇත්ත මයි සම්භාවිතාව වැඩි ඒගේ පද්ධතිය ගැනීමතමයි සම්භාවිතාව වැඩි තිරුණනේද. එතකොට අවිකන් පද්ධතියට ඕඩට අවස්ථාව ගණඩ බැරි නැැ. නමුත් සංඛ්‍යානම වශයෙන් ස්ටැටිස්ටිකලි ඒ ගොඩාක් අමාරයි. එතකොට මේ අපි මේක අප කිය මේ ස්ටටිස්ටිකල් ෆිසික්ස් කියලා මේ විද්‍යයක්ක් තමයි තතාපග ති විද්‍යා අප ටෙක්ස්පලෙන්න් කරන්න පුල ටස්ටිකල් සික් වලින් හැමතිස්සම පද්ධතිය මකද කරන්නේ. තියෙනවනනා යම්කිෙසි ෝඩ එකක් ඊට වඩා පොඩ්ඩකින් හරි වැඩි ඩිසෝඩ දවස්ථාවකට තමයි පද්ධතිය ගයන්්ඩ උත්සාහ කරන්න. ඉතින් මේක නිසා ද මයි මේ විශ්වයේ අත්ති බහුතරයක් ක්‍රියාකාරීත්‍යයන් සින්දුවෙන් සරල දේගක්ගමම් මලක සුවන්ද සමාගෙන යන්න මලේ සුවන්ද වැඩිපුරුන් තියෙන්නේ අනශූන් ගොඩා තියෙන්නේ එක ළඟලග තියෙන්නේ කොහේද මලයන මේක ඇයි පැටරිලායන්න ඩිස්ෝඩරක්නි ඩිස්ෝඩරක වැඩි කරගන්න හැමතිස්ම අර සුවන්ද ්‍රව්ිය උත්සාහ කරනඉ ටර්රෙක් ඇ බැලුමක කහුලම් පුුම්බලතිය බැලඒ කරග අතරයග මොකදන බැල්මෙන් හුලන් ඇතටයන්න ඇයි ඩිස්සෝඩක හොයාගෙනයන්න ඊට පස්සේ හඳුම්කූරක දුම හඳුකූරක දුම සෑම විටම කොයිට දෙයන්න පැතිරිලා යන්නේ මනුස්සේ කරි සතෙක් කරි ගහක්හරි මොක් කරරි මැරුණාම මොකද වෙන්න කෑලි කෑලිවලට කැඩිල්ලා විශ්වය පුරුව පැතිර කර යන්නේ ඇයි ඩිස්සෝඩ එක තමයි ඩොමිනේට් කරන්න යාගේ ස්වහාාවේ. පැදිනේද එති මේක තමයි බෝම සල්ලව අපට තේරුම් ගඩ අවශ්‍ය මේ ඩිස්ෝඩකේ ක්‍රියාකාරිතය ගැන මේක ඇත්තරම තාපගතික විද්‍යාවේ දෙමන නියමේ එකකැන සෑම්විටම පද්ධති උත්හ කරන්නේ විශේෂයම සමස්ත වශයෙන් ගත්තාම සෑමවිටම පද්ධති උත්සාහ කරන්න යාගේ එන්ට්‍රපේක වැඩි කරගන්න තෙරනනේද. ඇති මේක තවයිදියකින් වැඩ පුළා ඇවේමලන්නක දැන් අර පද්ධති අර විසිරලා යනකොට මොකද වේ නයා ඒක තාපය අරං යනවානි හපේ අරගෙන යනවා එතොට වැඩ සෑමවිටම මේ තාපේ ගමන් කරන්නේ විෂ්ණත්වේ වැඩි තැනකයිඉදලා අඩ තැනක මතගෙන අප අර කතා කරපුූ තාපේ සම්බන්ධතාවේ ඇන්ට්‍රොපියත්තිෙක්ක ඉතිං ඒවාගේ සෑම මේ වංශූන් ගමන් කරන ට යා තාපේ අරගෙන 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 තියන එක තැනකින් අරගෙනය විසිරලා දානවා අන්ශූන්ගේ මොබිලියටේක් වැඩ නා ග තන හැමතිච මෂණත්ේ වැඩි ඒක නිසා ෂ්ණත්වේ වැඩි ැකීඉදලා අන්ශූන් විසිරල්ලා යනකොට මොකද වෙන්නන්නේ. අර උෂ්නත්වේ වැඩි තැනකකිල්ල අඩු තැනක නිතරම හැමතිස්සෙම තාපය ගමන් කරනවා. තාාපගතික නියමේ තාපගතිකේ පළවෙනි නියමේ. ඒකතමයි සාහර අංශ වශය කිවවාම දොන්න අපි නියම දෙකක් අත්තාාපගතිකේ පැහැදිරිි කල්ලා දුන්න තේරුණානේයට. ෙම කියපු ගෑම්ම අපි දාදන්නවා අහන ප්‍රශ්නයක් අප සෞද්ක අනිවාර්ය හනගොම දන්න ඉතින්ද ඒ ප්‍රසන්ම උත්තර දෙන්න. තැ මේ බලන්නවා සෝඩියම් වාශ්පය ලෝරීන් වායුවත්තෙක්ක ප්‍රතික්‍රියා කරහම. සෝඩියම් කලෝරයි් ලුණු හැදනයි එගන්ද මොකද වාශ්ප එකකක් එකතු වෙලා ලුණු හැදන. වාශ්ප දෙකකට වඩා එන්්‍රපික අඩුවෙන් ඕන ගනයක්ක් වන්න ලුුණු ඒ මේ වගේ දෙයක්ක් වෙන්න කවු මද කියලා කෙනෙක්ටා හන්ඩ පුලුවගේ මේ වගේහ තර්මඩායන විකලි මේගේ ප්‍රති්‍රාව ෆීසිබල් නෑනය කියලා කෙනෙක්්ට හන්න ගොලන්නේ. ප්‍රතික්‍රියාවක් වශයෙන් ගත්තාම ඇත්තරම පතික්‍රියාවක් සිද්ධ වෙන. සෝඩියම් කලෝරීන් වායවත්තෙ එකතුවෙ ෝඩියම් ලෝරයි් කියෙන ගන ද්‍රව හැදෙන. කොට ඇතරම ප්‍රශ්නයක් කෙන්ට ුවන් ඇයි මේ එන්ත්‍රපියය වැඩි දෙයක් එක වෙලා අඩු එන්ත්‍රපිය තියන එක ගණ කියන්න එන්ත්‍රපියාඩු දෙයක් කොංවද වෙන්න ය කියනති එරි හරින. හැබැයි උගරණන් දන්නවාද මෙන්න මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනකොට සෝඩියම්වායවායි වාශ්පය සහ ලෝරීන් ගෑස් එක අතර ප්‍රතික්‍රියාව සිද්ධ වෙනකොට අධධික්කතාපදායි ප්‍රති්‍රියාවක් සිද් ව. අද්දිි කතාපදායි ප්‍රතික්‍රියාවක්. තාපදායි ප්‍රතික්‍රියාවක් නිසාමකද වෙන්නේ ඒ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනකොට තාපය පද්ධතියෙන් විශ්වයට මුදාහරණි. තියෙනන පද්ධතියෙන් විශ්වයට මුදාහරණවා. ඒ තාපය නිසාමකද වෙන්න ඒ සරවන්ඩිං එක පද්ධතිය වටේ තියන එල්ලම පදතියන රවන්්ඩඉ එක මොකද වෙන්න ඒවා ඇන්ත්‍රපී වැඩියුතු එතකොට. ටල් ද ගතම කිය මුලු විශ්වම න්ට්‍රප ගම මුළු විශ්වම එන්ත්‍රපියෙක් ගත්තහම ඇතම අ රක්න් ල් එන්ට්‍රපයක අඩුවන්න බලුවන් අත් විශ්වීම ඇන්ට්‍රපියක් ගත්තාහම ඇතරම වැඩවෙල්. ඒේකට තවධාරනය මනුසයාගේ පැවැත්ම කියන සත්තුන්ගේ පැවැත්ම දෙ මනුසයා කියන හරි පපුඩ පොඩි ලමෙක්වාගේන පටන්ගන්න තැමයාමකොද වන්න ග්‍රෝව නොයාමයා ලො ලොකුවෙන්ඩ ලොවන්න මේ ලොකුවට අප ශරීර වැඩෙනවන. මේ ශරීර කියන්නේ හරිම ඕඩ ට්‍රක්ෂ මේ සයිලයක විව්හය ගන්න හරිම ඉතාම හරිම මේ සූක්ෂම සැකස්මක් තියෙනවාන. කොහමද මේ ෝඩරක හැදන්නේ. මේක නිකං බෞධ විද්‍යාවට විරුද්ධයිව. මේ ඕඩරක හැදෙන හැට. නම්මුත් එම නෑ. එකට හේතුවතමයි මනුස්සයා මේ ඕෝඩර එක පවත්වා ගන්න නං. එයා සෑමවිටම ශක්තිය දෙන්න ඕනනි. වනුෂ්‍යය කෝමද ශක්තිය ගන්නේ හාරමලින් ගන්න. ආර හදන්න කෝමද කෝමද කරන්න ගවිතැන් කරන ඕන. ොවිතැන් කරන්නන ොට ොකද වෙන්නේ අර පස් පෙරලනවා ගස් කපනවා කරන්න න් සියළම දේ කරන ඕනේ. එතකොට ఎන් ්‍රපීන එතකො මුළ විශ්ව ంట ප ගත්త න. මකදවෙන්න අතිේශය වැඩි වෙලා තියෙනවා මේ පුද්ගලයයාගේ එන්ත්‍රපියයක යම්කි පුද්ගලෙක්ගේ එන්ට්‍රපයක අඩු කරගෙන යකි ජීවිය එක්ගේ එන්ත්‍රපයක අඩු කලතියාගෙන ඇත්තම විශ්ව න්ත්‍රපයක එඩ එ එ එඩ වැඩි වෙනවා නියමට බාධාවක් වෙන්නේ නෑ. ඉතින් එකක විදිකට ගත්තාව මේ ජීවත්තනවා කියෙන එකත් මේ විශ්ෂයට විරුද්ධවය එක අත්තිශය. ඒක එනජයකින් අපි අපි ඒවිදි එන්ට්‍රොපක අඩු කරන්න සෑමටම ශක්තිය ලබා දැදුවනින් ද මනුසයටට කණඩ බැරිුත්මක වන්න. ය මෙරනවා. මැරිච්චගමන් ආන් ්‍රපියයක ටේකෝව කරනවා ඇන් ගැනේ යාගේ ශරීරයේ බිඳලක් කඩල විශ්වයපුරා විසුරුවෝලදාන. තිර. ති ඕගතමයිఎ්‍ර දැగ ఫల్ එකක් සంබంద ం గిබ్ ්‍රී జක සම්බంධෙන් තවත් පැහැදිී කරන්න කියලා කියල දෙ වුණ ං හි න වි ෙනනත් වට ඒක ගත්තු හොඳ යි කියලා. ොකද ూලික ංකాල් ක කිය න්න. సాර් ෆිල්్ම එක ඇතම මට බලන්න වැරడ එකත් බලලව. පවවේ ඒම පැහදිි කරන්න උක්සා කරන්න සාම ග්‍රී ගිබ් ්‍රී ජ ක් සම්බධයෙන් අප පති ක්‍රියාවක් හමදු සිද්ධවෙන්නේ හරි ලස්සන ීඩියෝ එකක් මංන් කරඩ වලාාපරොත්තුව වෙනවා නාගත. ඉති මේක තමයි සෞරධනේ එන්්‍රපීක කියලා කියන්නේ මට මට හිතනවා ගලන් අන්කිසි අදහසමකින් ගන්න පුළුවන් ඩ ති කියල ඉති නැවතත් මේ වගේ වීඩියෝ එක ර වීඩියෝ හතරක්කි වම ඉති පොල් බලන්න අරගේ පිරියයටට කැමති පිලිියව අරගෙන එඩ ඉති එතක. ආගලන්ට ගොඩා කිස්තූති මේ විඩ එකත්තෙක්ක සම්බන්ධ වනාට.